නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හෙට දින සිට මේ මාස 30 වෙනිදා දක්වා ඉන්ද්‍ර නීතිය පැනවීමට තීරණය කර ඇති බව කුවේට් කැබිනට් මණ්ඩලය නිවේදනය කර සිටිනවා. ඉන්ද්‍ර නීතිය පැනවීම සමග රාජ්‍යංශයේ සේවාවන් දුරස්ව සිට කටයුතු කරගෙන යන අතර අත්‍යවශ්‍ය සේවා හැර පෞද්ගලිකංශයේ කටයුතු අත්හිටවන බව එම නිවේදනයෙන් දන්වා සිටිනවා. සියලුම බැංකු වසා දමනු ලබන අතර ඉලෙක්ට්‍රොනිකව සේවා සැපයීම දිගටම කරගෙන යනු ලබනවා. සෞඛ්‍ය, ආරක්ෂාව, විදුලිය, තෙල් හා නාගරික සේවා වැනි අත්‍යවශ්‍ය අංශමින්ම නඩත්තු කටයුතු වැනි අත්‍යවශ්‍ය සේවාවන් සපයන පෞද්ගලිකංශයේ සමාගම්ද ඉන්ද්‍ර නීතියෙන් නිදහස් කරන බව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අනසල් සාලේ රූපවාහිනී ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කර සිටියා. අප්‍රේල් 20 වන දින කුවේටය රට පුරා ඉන්ද්‍ර නීතිය දිනකට පැය 16ක් එනම් සවස 4 සිට උදේ 8 දක්වා දීර්ඝ කළ අතර රජයේ අමාත්‍යාංශය ඇතුළු රාජ්‍යාංශයේ වැඩ කටයුතු අත්හිටුවීම මැයි 31 වනදා දක්වා දීර්ඝ කරනු ලැබුවා. ඉන්ද්‍ර නීතිය අතරතුර සමූපකාර හා සිල්ලර වෙන්දසල් ව්‍යුත්පව පවතිනු ඇති බවත් සෑම පවුලකින් එක් අයෙකුට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට යෑමට අවසර දෙනු ලබනවා. ජනතාව සිය නිවෙස්වලින් බැහැරව යන විට ආරක්ෂිත මුඛාවරණ පැළඳිය යුතු අතර හවස 4:30ත් 6:30ත් අතර ඇවිදීමට පිටත්ව යා හැකියි. කෙසේ වුවත් කිසිදු වාහනයක් භාවිත කිරීමට අවසර නොදෙන බවයි කුවේට් බලධාරීන් සඳහන් කර සිටින්නේ. ඊයේ දිනේදී වාර්තා වූ කොරෝනා රෝගීන් 641ක් සහ මරණ 3ක් සමග කුවේටේ මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 7208ක් සහ මරණ 47ක් වාර්තා වී ඇති බවයි එරට සෞඛ්‍යාංශ වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ. කුවේට්වල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකීනි, ඔබ හැකිතාක් ප්‍රවේශම් වන්න. මේ වීඩියෝ එක හැමෝටම දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.